පොළොන්නරුව කවුඩුල්ල ගොවි ජනපද ව්‍යාපාරයේ මැදිරිගිරිය විජේපුර ගොවීන් මහකන්නය සඳහා වගා කළ විවගවට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් එම ගොයම් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඉතින් දැන් බලන්න මේ වගේ ගොයම් ගහකින් වී කරලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මාසය දවස් 10ක් වෙච්ච ගොයම් මේ. දැන්වත් ඇස් දහරලා බලාපියව්. මේ තියෙන ගොයම් බලන්න මේ ඔක්කොම කහ වෙලා. ඉස්සර මේව කොළම කොළපාටයි. මේ කරපු දේ අපිට දැන් කතා කරන්න ලැජ්ජයි ගම් වල. බල ගන්නු නේද? දැන් හොඳයි නේද? කියලා එහෙම දේපුත් තහනවා. මේ අතර ඩාබලපිටියේ සිට මඩකලපුවට පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පසුගිය තුන්වැනිදා මණම්පිටියේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් සිය බහරයටගෙන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණේ නිශ්චිත වශයෙන් වර්ගයේ තහවුරු කළ නොහැකි රසායනික පොහොර කිලෝග්‍රෑම් 25 බැගින් වූ මිටි 400ක් එහි අන්තර්ගතව ඇති බවයි. ඒවා ඉන්දියාවේ නිෂ්පාදිත වර්ගයක් බවයි එම පොහොර උරවල සඳහන් වුණේ. ලේබල් එක යම්කිසි රසායනික ද්‍රව්‍යයක් දාලා මේක හඳුනගන්න බැරි වෙන්න කළා තියෙනවා. නාමය අයින් කළා තියෙනවා. හැබැයි මේක යූරියා නෙමෙයි බැලුවල් මට කියන්න පුළුවන් මේක යූරියා ආකාරයක් නෙමෙයි. වෙන මොනවා හරි ඛනිජ පොහොරක් තමනිගුළු ප්‍රකාශ කරේ රුපියල් 6500ක වගේ මුදලකට මේක අලෙවි කරනවා කියලා තමයි විවගාවට යොදන්න ගිනිනවා කියලා තමයි කිව්වේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයට යවා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එහිදී නයිට්‍රජන් වශයෙන් බලපුවොත් නයිට්‍රජන් 100.05ක් තමයි ප්‍රතිඵල අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව මෙහෙම එය පොහොරක් නොවන බවට දැනට අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේ මෙවැනිම නිෂ්පාදකයන් ලංකාව පුරාම පොල් පොහොර සහ යූරියා වශයෙන් තැන්වල සැරිසරනවා. ඒ නිසා ගොවීන් නොරැවටි මෙම නිෂ්පාදන මිලට ගන්න නැතුව නිෂ්පාදන වගාවට යොදන්න නැතුව කටයුතු කරනු ඇතයි මම යෝජනා කරනවා. මොරගහ කන්ද එළහැර අත්තන කඩවල යාය 28 ගොවීන් මිලදීගත් කොම්පෝස්ට් පොහොර භාවිතයට ගත නොහැකි තරම් ප්‍රමිතියෙන් තොර බව පෙන්වා දෙනවා. මේ කොම්පෝස්ට් කඩෙන් ගෙනාවු කොම්පෝස්ට් කඩකාරය තමයි මේකෙන් දිනු වෙන්නේ. ගොවියට මේවත් කිසිම වැඩක් නැහැ. මේවා කුඹුරට දාලා ගොයන් හැදෙයි. මේන් ඡන්දේ අරගෙන අහිංසක ගොවියෝ රවට්ටන්න දීලා තියෙන කොම්පෝස්ට් කියලා මොළ හතක් තියෙනවා කියලා එකෙකුට. හැබැයි මේ කරන වැඩ මොළ හතේ වැඩද කියලා අපිට තේරුම් ගන්න බෑ. ගල් ඔය වම් ඉවුර ව්‍යාපාරයේ ගොවි කමිටු රැස්වීම අද පැවති අතර ඊට කෘෂි රක්ෂණ මණ්ඩලයේ හෝ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වී සිටියේ නැහැ. මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන්නේ රජෙන් ලබා දුන් කාබනික ඝන හා දියර පොහොර වලින් වගාවන්ට කිසිදු ඵලදායී බවක් නොමැති බවයි. අද දින කිලෝමීටර් 9000ක් බලන්න ගන්නව දෙයක් නැහැ ගොයා. මේ දීපු පොහොර කිසිම එකක් අපේ ගොවි ගන් වලට වැඩක් නැහැ. ඉන්නම් කතා කරන්නේ පාර්ලිමේන්තුවට ඉඳගෙන මහ පරිමාණයෙන් අස්සන් ලැබුණා කියලා. මම කියන 80% ගොවි ගන් අසාර්ථක අස්සන් නම් නැහැ කියලා මම ඕනෙදක කියනවා. අපේ පැත්තෙන් වෙන්න ඕන ටික අපි කරලා තියෙන හරියට. ඒක වෙලා නැත්තේ රජයේ පැත්තේ නැමෙතුමා කියපු දේ වෙලා නැත්තේ. අපිට කඩ කරපු පොරොන්දුවට වන්දි දෙනයි කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒක ගෙවෙ නැත්තම් ඉදිරි කන්න වැඩ කරන්නේ අපි. කොළඹට ඇවිල්ලා වන්දි ගත්තට පස්සේ තමයි අපිට අනිවාර්යෙන් යූරියා. අපේ තුමා යූරියා නැත්තම් මේ දේ කරන්න බෑ. අනුරාධපුරයේ තිරප්පනේ පෑතිස්රඹෑව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ගොවීන් පෙන්වා දුන්නේ පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80%කින් පමණ අඩුවිය හැකි බවයි. අස්වැන්න නැමෙතුම 80%කින් අඩුවිය. උසස් 100ක් අතර ගන්න පුළුවන් නම් 20%ක් වගේ තව ගන්න පුළුවන්. අසාර්ථක වුණොත් එහෙම මේක බලපාන අපිට විතරක් නෙමෙයි ඉතින් රටේම අන්න ඉන්න ජනතාවට බලපාන අපිට ටීවී එකේ කියනවා තේරව බදා කරලා කියනවා මේකේනවා. හැබැයි මුල් මහත්තුන් දන්නේ මේ අතර රට සාගතයකට ඇද නොදමා වහාම ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දෙන්නයි ආණ්ඩුවට බල කරමින් සමගි ජන බලවේගයේ සංවිධාන කළ උද්ඝෝෂණයක් අද පැවැත්වුණේ අනුරාධපුර නුච්චාගම නගරයේදී. ආණ්ඩුව දෙනවා කියපු දේශීය කොම්පෝස්ට් පොහොරවල අද තියෙන ටයර් කෑලි බෝතල් කටු කිරිමැටි කුලි පරි වෙලාවත් මේ චීනෙන් ගේන ගූ නැවට සල්ලි ගෙව්වොත් ඒ ගෙවන පුද්ගලයෝ සහ ඒ නිලධාරීන්ට විරුද්ධව අපේ ආණ්ඩුවක් ආපුවාම මේ නීතියෙන් කටයුතු කරන්න අපි කටයුතු කරනවා. මහින්දරන් දැමතුමා බොහොම පැහැදිලිව කිව්වා එක සතවක්වත් අපි ගෙවන්නෙත් නැහැ ආපහු මේ පොහොර නැවේ කිසිම දෙයක් ගන්නෙත් නැහැ කිය. දැන් ඒකේ අනිත් පැත්ත වෙලා තියෙනවා. ඉතින් දැන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේවා ජාතික අපරාධ. ඒකයි මම කියන්නේ මේවට වග කියන්න ඕන අයගෙන් පුද්ගලිකව ඒක අය කර ගන්න ඕනේ. මොකද මේකෙත් අපිට තේරෙනවා යම් කොමිස් මුදලක් ගිහිලා තියෙනවා කියන එක අපිට පැහැදිලි. ඒ නිසා මේ කොමිස් මුදල ගන්නද මේ ඩොලර් මිලියන 6.7 ලංකාවෙන් දෙන්න වෙන්නේ.